කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක දත්ත පරිශීලනය කරාම මම හිතන්නේ අපිට දැන් හඳුනා ගන්නට පුළුවන් තත්ත්වය තමයි ලංකාව මේ වෙන විට කොරෝනා රෝගෙහි ඊළඟ අදියරයට එළඹෙමින් තිබෙන බව. අපි කොරෝනා රෝගයේ අපේක්ෂිත ඊළඟ අදියරය තමයි කමියුනිටි ස්ප්‍රෙඩ් එහෙම නැත්නම් ප්‍රජාව ආශිතව කොරෝනා රෝගය බෝ වීමේ අදියරය. මෙහිදී සිදුවන්නේ රෝගීන් තමන්ට රෝගේ බෝ වුණේ කාගෙන්ද කුමන ස්ථානයකදීද යන්න හරියට නිශ්චය කරගන්නට බැරි ආකාරයට රෝගය ආසාදනය වීමකට ලක්වීම. ඉතින් දැන් අපි ඒ තත්ත්වයට මුහුණ දෙන්නට සූදානම් විය යුතුයි. අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවුනත් අපි මෙවැනි රෝගයකට මුහුණ දීමේදී අනිවාර්යයෙන්ම වඩාත්ම භයානක තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ගොඩනැංවීම් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය අනිකුත් වටපිටාව සකසා ගත යුතුයි. වෛද්‍ය රසායනාගාර සේවාව සම්බන්ධයෙන් ගත්තත් මීළඟ අදියරේදී වෛද්‍ය රසායනාගාර සේවාව ඉතාම විධිමත්ව මේ කාර්යයට අතගැසිය යුතු වෙනවා. එනිසා අපි මෙතෙක් වෛද්‍ය රසායනාගාර සේවාව මෙම රෝග වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත් ආකාරය පිළිබඳවත් යම් පරිශීලනයක් කරා. ඒකෙදී අපිට සෑහීමකට පත්විය නොහැකි 100%ක් වෛද්‍ය රසායනාගාර සේවාව ඉතාම හොඳින් පරිශීලනය කරා කියලා මෙම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි. ඒකෙදී අපි මුල සිටම සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දුන්නු කාරණයක් තමයි කොරෝනා රෝගීන්ගෙන් 80%ක් පමණ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති නිසා ඔවුන්ව සාහවුරු කරගන්නට අපිට තියෙන එකම ක්‍රමය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ කියන එක. ඉතින් අපි මුල් අවස්ථාවේදී රෝගීන් ගුවන්තොට පොල පරිසරයෙන් ඇතුළත් කරා උණ පමණක් බලලා ඉතින් ඒ උණ බැලීම කියන එක කොරෝනා රෝගයට සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බව අපි මේ මොහොතේ පුන පුනා පෙන්වා දුන්නා. ඒ ආශ්‍රයෙන් අපි රටවල් කිහිපයක් පමණක් රට තුළට ඇතුළත් කරගත්තා වගේම නිරෝධායන මධ්‍යස්ථාන තුළට වෛද්‍ය පරීක්ෂණයකින් තොරව යොමු කරා. ඒ වගේම වෛද්‍ය පරීක්ෂණයකින් තොරව නිරෝධායන මධ්‍යස්ථාන තුළදී රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් මුදාහැරියා. ඒ මුදාහැරීම තුළදී අපි විශ්වාස කරනවා අපිට රෝග ලක්ෂණ නොමැති රෝගීන් මගහැරෙන්නට ඉඩකඩ තිබුණු බව. ඒ වගේම අපි උණ රෝගය පමණක් පරීක්ෂාවෙන් කොරෝනා හඳුනා ගැනීම මගිනුත් 80%ක පමණ රෝගීන් සංඛ්‍යාවක් මගහැරෙන්නට ඉඩ තිබෙන බව. එනිසා අපි මේ අවස්ථාවේදීත් මතක් කරන්නේ අපි දැනට PCR පරීක්ෂණය පමණක් සිද්ධ කරමින් මෙම රෝගය අඳුනා ගැනීමේ ක්‍රියාවලිය කරමින් තිබෙන අතරවාරයේදී නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඉන්න රෝග ලක්ෂණ නොපෙන්වන සහ ආශ්‍රිතයන්ගේ පරීක්ෂණ අපි සිද්ධ කරනවා නම් එකම ආයතන තුළ එය ඉදිරියේදී යම් ගැටලුවක් වෙන්නට පුළුවන්. මොකද විශාල වශයෙන් පරීක්ෂණ ඒකක ප්‍රමාණයක් රෝහල් තුලට එහෙම නැත්නම් වෛද්‍ය රසායනාගාර තුලට පැමිණීමේදී අර රෝගීන්ට දෙන්නට තියෙන ඉඩකඩ, රෝගීන්ට තියෙන අවධානය වෛද්‍ය රසායනාගාර තුලින් මිදෙන්නට පුළුවන්. ඒ නිසා අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලන්නේ මේ නිරෝධායනය කරන එහෙම නැත්නම් ආශ්‍රිතයන්ගේ එහෙම නැත්නම් සැකකටයුතු එහෙම නැත්නම් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ගේ ආසාදන පරීක්ෂා කිරීම සඳහා වෙනම රසායනාගාර ක්‍රමවේදයක් හදන්න කියලා අඩුමතරමේ PCR පරීක්ෂණය කරන වෙනම ස්ථාන කිහිපයක් ගොඩනගන්නවා කියලා. ඒකෙදී අපි ශ්‍රී ලංකා ජාතික රෝහල අද ඒ සඳහා ඉතාම සුදුසු ස්ථානයක් විදියට සියලු පහසුකම් සපුරමින් තියෙනවා. නමුත් අද වෙනකන් අපි කොරෝනා රෝග පරීක්ෂණ ආරම්භ කළා නැහැ. ඒකට පෞද්ගලික ආරවුල් තමයි හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් ජංගම රසායනාගාර පද්ධතියක් ඇති කරන්න. ඒ සඳහා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුවක් විසින් ඒ පිළිබඳ වාර්තාවක් දීලා තියෙනවා. මේ රැපිඩ් සෙට් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් දැක්වුවත් අද වෙනකොට මේ රැපිඩ් ටෙස්ට් සම්බන්ධයෙන් තියෙන තත්ත්වයන් එහෙම නැත්නම් තාක්ෂණික භාවිතාවන් එහි තියෙන නව්‍ය උත්පාදන ක්‍රම පිළිබඳව කවුරුත් මේ මොහොත වෙනකම් අධ්‍යයනයක් කළා නැහැ. ඒ පිළිබඳ අපෙන් කරුණු විමසීමක් කළා නැහැ. ඒ නිසා බැලූ බැලමට තියෙන ලෝකයේ තියෙන නරකම රැපිඩ් ටෙස්ට් වර්ගය පෙන්නලා මේ ක්‍රමවේදේ පාවිච්චි කරන්නට බැහැ කියන එක ඉතාම හොඳ නිර්දේශයක් නෙවෙයි. ඒ වගේම රැපිඩ් ටෙස්ට් කියන්නේ අවසාන පරීක්ෂණයේ විදියට අපි පිළිගන්නෙත් නැහැ. මේ සඳහා වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන්
යොදවලා ඉතාම සුදුසු සමෝදානික ක්‍රමවේදයක් හදන්නට පුළුවන්. ඒ ක්‍රමවේදය අපිට නිරෝධායන මධ්‍යස්ථාන තුල ක්‍රියාවේ නංවන්නට පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ අපි කවදා හෝ අපේ ගුවන් තොටුපළ විවෘත කරනවා කියලා. 55,000ක පමණ ශ්‍රමිකයන් පිරිසක් ලංකාවෙන් පිට, ශිෂ්‍යයන් පිරිසක් ලංකාවෙන් පිට ඉන්නවා. ඔවුන් කොයි මොහොතේ හෝ ලංකාවට පැමිණීම අපේක්ෂා කරනවා. ඒ වගේම ගුවන් තොටුපළ සදාකාලිකව වහලා තියන්නට බෑ. සමහර අය විශ්වාස කරනවා ලංකාවෙන් කොරෝනා තුරන් කරාම අපේ ප්‍රශ්නේ ඉවරයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇමරිකාවේ කොරෝනාත්, ඉන්දියාවේ කොරෝනාත්, චීනයේ කොරෝනාත් අපිට කොරෝනාම තමයි. ඒ නිසා අපි ලෝකේ රටක් විදිහට, සාමූහිකව ජීවත් වෙන රටක් විදිහට මේ ගුවන් තොටුපළ වරාය විවෘත කළ යුතුයි. ඒ අවස්ථාවන්වලදී අපි මේ රෝගයට මුහුණ දීම සඳහා අනිවාර්යයෙන්ම මේ පරිශ්‍රයන් තුළ වෛද්‍ය රසායනාගාර පද්ධතියක් බිහිවිය යුතුයි. ඒ පද්ධති තුළ නිවැරදි වෘත්තිකයන් යොදවලා, සියලු වෛද්‍ය පරීක්ෂණ ක්‍රම යොදවලා, මේ රෝගීන් ක්ෂණිකව පරීක්ෂා කරලා රෝග තත්ත්වයන් තියෙන අය ස්ථිර පරීක්ෂණ සඳහා යොමු කිරීම සිද්ධ කළ යුතුයි. ඒ සඳහා ඉතා විධිමත් වැඩපිළිවෙලක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපි මේ සියලු වැඩපිළිවෙල හරහා අපි යෝජනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වහාම අනාගතය දිහා බලලා වර්තමාන ගෙන පමණක් විශ්වාසය තබන්නේ නැතුව අනාගතයට ගැළපෙන රසායනාගාර සේවා පද්ධතිය හදා ගැනීම සඳහා අවධානය යොමු කරන්නට කියලා අපි මේ මොහොතේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.